ඉරි උදෑසන ධර්මානු ශාසනාව. දේශකයණන් වහන්සේ මේකමුව මහුණු පිටිය ශ්‍රී විජය ජාත්‍යන්ත්‍ර භාවනාමධ්‍යස්ථානයේ සහ පිළියන්ඳල ස්වාරුපොල පොල් හේෙනවත්ත භහාවනාමධ්‍යස්ථානයකරු අනුශාසක පූජනීය සීම්බලාපිටියේ බුද්ධ රක්කිත තිස්ස ස්වාමීන්ත්‍රයණන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්ව නාගොල්ලාගම ගාලීවැැව ශ්‍රී බෝධිරුක්කාරාම විහාරාධිපති, විහර මහදේවී දහම්පාසලේ ප්‍රධනාචාරය පූජනීය අලුත්කොඩ අරයදහම ස්වාමීන් වහන්සේමීගමයේ කුමාරේ බ්ඩ අහර මහත්මිය. බොල්ලස්ගමෝ කටුවාවල රුවන් පෙදෙස. අසු හත ඒ එක නිවසේ කුසුම් සිනිවිරත්න මහත්මය ඇතුළු පවුලේදූ දරුවන් දෙහිවල රන්මිනි අභේවිරගුණවර්ධන මෙෙනවිය, රත්මලාන ගාමිනීමාවත අංකදාහත දෙකෙහි. අගම්මන දම්ම චාරී දස සිල්මාතාව, ගීතාන රාජපිිය මහත්මිය ඇතුළ දයිකාවන් පිරිස. මීරිගම කහඳව අංක හැත්තැ පහන් නිවසේ ප්‍රියානිමාලා මහත්මිය කඩවත රම්මුතු කල අංක පන්සේ පනස් එක නිවසේ රාණී දමයන්ති අනූචා ඕෂද ඇතුළු පවුලේ සැම පිළිියන්ඳල සිද්ධමුල්ල කුඩාමාදුව පාර හතර එකසී නිවසේ. WMDD රත්න කුමාරේ මහත්මිය අම්පාරකාර්මික පෙදෙස Gඒ කසේ විසි දෙක නිවසේ යමුණනා නිරෝශ්ණී මහත්ම සහසු සන්තකුමාර දෙපළ, පාදුක්ක ගලගෙදර අංක හාරසිය එකෙන් එක නිවසේ, අයි එම් ආරිරත්න මහතා සහ එම මහත්මය. ගු්‍රදේශකයන් වහන්සිේ දැත්වට පිළින් බින් ධර්මානු ශාසාව සඳහාරාධනා කිරීමම් එමමාරාධනාවන් සිදු කරන්නේ බුරලස්කම කටාවල රුවන් පෙදෙසේ, කුසුම් සිනිවරත් මහත්මය වෙනුවෙන් චන්ද්‍රා සූරයාාරච්්‍ය මහත්මියේ ප්‍රත්මලාන ගාමිනීමාවතේ ගීතානී රාජපිටිය මහත්මිය කඩවත රන්මුතුගල අංක පන්සේ පනස් එක නිවසේ අනෝචාරූප සිංහ මහත්මය. නොතුනි ධර්මශ්‍රවනයට පෙර පන්සසිල් සමාඳධන්බීමට නමස්කාරයකයෙමු. අවසරයි ස්වාමින් වහන්ස. නමුතස්ස භගවතු වරහතු, සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු, වරහතු, සම්මා සම්බුද්දස්ස, නමුතස්ස භගවතු, වරහතු, සම්මා සම්බුද්දස බුද්ධන් සරණංගච්චාමි බුද්ධන් සරණංගච්ඡාමේ දම්මන් සරණංගච්චාමි නම්මන් සරණංගච්චාමේ සංගහන් සරණං ගච්චා ගහාාමි සංගං සරණංගච්චාමේ දතියම්පි බුද්ධන් සරණංගච්චාමී දුතියම්පි බුද්ධන් සරණංගච්ඡාමි දතියම්පි දම්මං සරනං ගච්චාමී දුතියම්පි දම්මං සරණංගච්චාමී දුතියම්පි සංගහං සරනංගච්චාමි දුතියම්පි සගං සරණංගච්ඡාමේ අතියම්පි බුද්ධන් සරනං ග්ාමී තතියම්පි බුද්ධන් සරණංගච්ඡාම අතියම්පි දම්මන් සරණං ගච්චාමි තතියම්පි දම්මන් සරණංගච්ඡාම අතියම්පි සංගන් සරණං ගච්ඡාමි තතියම්පි සංගන් සරණංගච්ඡාමි තිසරෙන ගමනං සම්පන්නන් ආම බන්තේ පානාතිපාතා වේරමනීසික ක්කාපදං සමාධයාමි පානතිපාතා වීරමණී සික්කාපදං සමාධයා අ දෙන්නදානා වේරමනී සික්ඛපදං සමාධයාමි අඳන්නදානාා වේරමණී සික්කාපදං සමාධයාමි ආමේ සු මිච්චාචාරාවරමණී සික්කාපදං සමාධයාමි කාමේ සු මිච්චාචාරා වීරමණී සික්කාපදං මා සාවාදාවේරමනී සික්කාපදං සමාධයාමී. සාවාදා වේරමණී සික්කාපදං සමාධයාමි සුරාමේරය මජ්‍ය පමාදට්ටා නාවේරමනී සික්කාපදං සමාධයාමී සුරාමේරේ මච්චපමාදට්ටා නාවේරමණී සික්කාපදං සම තිසර නේන සදධෙන් පංචසී ලං දම්මන් සාම දුකං සුරක්කිි තංකත්පා අපමාදීන සම්පාදීත ආමබන්තයේ සාධසාධසා සමන්තාචක්හවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජත්ස සුනන්තු සක්ක මොක්හදං දම්මා සාවෙනකාලු අයංබදන්තා, දම්මා සවෙනකාලු අයංබදන්තා දම්මා සවෙනකාලු අයංබදන්තාසාධසාසා නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භාගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භාගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්ස රූපන් බික්හෙවිී අනත්තා අතිතනාගෙතන් කෝපෙනෙවාදුු පච්චුපන්නස්ස ඒවන් පස්සං භික්හවේ සුතවා අරියසාාවකෝ. අති තස්මිින් රූපස්මා අනපේ කෝහෝති, අනාගතරූපන් නාබිනන්දති, පච්චුපපන් අස්සරූපස්ස නි්බිදාය විරාගාය නිරෝදාය. පටි පන්නෝ ඕීතිසාදසාදසා ශ්‍රද්ධ සම්පන්න කාර්ණික පින්වත්නි ලෝතුරා තථහාගත බුදුපාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ධර්මයෙන් බිඩක් කිරීමට සූදානම් වන අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් ඉදිලි සස්ථාවහි ස්වදේශය සේව ආගමි කාන්සේ මගින් මේ පින්වත් පිරිසගේ දායකත්තේ මත දේශනා කනු ලදන දේශනා කරනු ලබන අදට නීමිත ධර්ම දේශනාවයි සිදුකරනු ලබන්නේ. අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවනය කරන විට හොඳ චිත්තේ කාග්‍රතාවකින් ධර්මය කෙරෙහි විමසුම් සහගත්තව ශ්‍රවනය කර යුතු බව එතකොට තමයි අපටේ ධර්මාවබෝධය ලබා ගැනීමට හැකියාව ඇතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහල වෙන විට පුරා සන්තාන තුළ තිබුණු මතය තමයි නිත්‍යතාවේ මත ස්තීර සැපතක්ක ලබන්ඩ පුළුවන් මේ සැප ලබන්න මම වෙමීකෙන් අදහස එකට කියන්නේ නි සුකාත්ම කියන දෘෂ්ටිය. එය රූපකාම සබ්දකාම ගන්දකාම රසකාම පර්ෂකාමයන් කියන පංචකාම විදනන් ස්තීරු සැපතක් ලබන්ඩ ඇතමික් අදහස්කරපු අතර ඇ පංචකාම වින්දනයන් ප්‍රතික්ෂේප කරලා යම් මාන්සික සුවයක් ලබන්ඩ උත්සහ දැරුවා එයත් රූපදිහාන අරදි ආදීධහානයන්ට සමවැදිලා නිත්‍යතාවේ මත ස්තීර සැපතක් ලබන්ඩ ආත්ම සුෂ්ටිය මත උත්සහ දැරුවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ නිත්‍යායි සුකයි ආත්මයි කියන මත්යෙහි තියන. දෘෂ්ටි සම්පන්න බාව හෙලි කරලා අනිත්‍ය දුක්හ අනාත්ම කියන ත්‍රලක්ෂණය අවබෝධය කෙරෙහි නුවන නැඹුරු කෙරෙව්වා. ඒ. ආත්මදෘෂ්ටිය මත නෙමෙයි අනාත්ම අවබෝධය මතයි මේ සැනසීම සාත්්‍යන බව පෙන්නමින් කරුණු අදාලා. ලෝකේ පහළ වුණු ඒ ශාස්ත්‍රෝරු අතර මේ නිිත්‍යූ සැනසීම ලබන්ඩ නොය ක්‍රම හෙලිකරා ඇතැම් සාස්ත්‍රුවරු මනුස්්‍යයා ගැන පමණක්ම සලකා බලා අනිත් සත්ත කොටස් නොසලකාහැර සදහකාලික වූ ආත්මය කිලුටිං ගලවා ගන්න ව ආකාරයකට කරුණු පැහැදිලි කලා. ඇතෙම්මයි සත්ත කොටස නොසලකාහෙරයා පමණක් නොවෙයි මනුස්ස කොටස තුළත් ආගමික ලබ්දිය පිළිගන්නාවූ අයට පමණක් සල කල බලලා ඒ විමුක්ති ඇතික වෙන බව කරුණු දැක්වුවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙලා මේ ආත්ම දෘෂ්ටියේ කියන. මමය මගේ මාවාසගෙහි පවත්තන්ඩ පුළුවන්ගේ කියන මතය ඇතිතාක්. ඒ සදහකාලික සැනසීම සාත් නොවන බවට. පොදුවේ නුවන මෙහෙවා බලන්ඩ පුළුවන් ආකාරයටයි ධර්ම දේශනා කර වදාලි. ධර්මරත්නය ගුණයක් තියෙනවා එහි පස්සික ගුණේ. සිත්කන් යොමු කරන්නාට මෙහි ඒව මේ බලවයි කියලා ඉදිරියටම ගමන් කරවන ස්වභාවෙන් යුක්ත වෙන ගුණය. එනිසා අපට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරලත් තියෙන්නේ විශ්වාසයකින්ම නතරවඩ නෙමි නුවනින් දැකීමක් ඇති වෙන පිළිවෙලටයි දැක ගැනීමටයි. අද ඒ සඳහා ධර්ම දේශනාවට මාතෘුකා කරගත්තේ සංයුක්ත නිකායි කන්ද සංයුක්ත නකුලපිතු වර්ග එ තතිය අතීතානාගත සූත්‍ර ධර්මයයි. බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනා රාමිහිදී භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණී කරමින් මේ සූත්‍රදේශනාව වදාරලා තියෙනවා. රූපම් භික්හවේ අනත්තා අති තනාගතං. මහනිනි අති තනාගතරූපය අනාත්මය. කෝපනවාද පච්චුපන්නස්ස වර්තමාන රූපය ගැන කවර කතාද. මේ අනාත්මීකන වච්චනී භාග්‍යතුන් වහන්සේ හෙළි කරඩ අපට තෝරාගන්ඩ පුළුවන් තැනකින් පටන් ඇරන්ති. සත්‍යයා කියනකොටට රූප වද සඥ සංකහාර විඤ්ඥාන කියන කොටස් පහක් එකතුවක් පංචස්කන්දය එයින් වේදනාව සංඥාව සංකහාරයකයැන සිතු විලි ඥානී කිය කියන්නේ එසිතුවිලි දැන ගැනීම. භාගතුන් වහන්සේ සිතුවිලි හිතගැන වදාරන්නට මුලින් අප කාටත් තෝරාගන්නට පහසුවෙන රූපේ ලඟින් තමයි පටගරන්තියෙන්නේ. මේ තනාගත රූපය අනාත්මයි වර්තමාන රූපය ගැන කවර කතාද කියන ශ්‍රීමක බුද්ධ වචනය අපි තෝරා ගණ්ඩ අපි යම් කාරණයක් කරගෙන බලමු. මේ අවකාසි ඉඩ තුළ දේදුන්න කියන, පලයක් පහල වෙනවා ඒ දේ නැමැති පලය පහළවෙඩ හේතුවෙන්නේ සූරිය කිරණියයි වෙහි බින්දුවයි. මේ හේතු ධර්ම යන්නේ දෙනකොට පලේ වසින් දේ දුන්න පහල වෙනවා. සූරිය කිරණය වැහිබින්දුව කියන්න හේතුධර්ම දෙක කිසි විටකත් අතීත හේතුනෙමයි. ඒ මොහොත්තට ඇතිවෙන වැහිබින්දුවක් ඒ මොහොත්ට ඉදිරිපත්වන සූරිය කිරණයක්. එවගේම ඒ වර්තමාන හේතු නිසා. වර්තමාන පලේ වසෙන් දේ දුන්න පහළ වෙලා, මේ හේතුත් පලත් නිරුද්ධ වෙනවා. අනාගතට යන්න නෑ. එකෙන් අපට පේනවා මේ අතීතරූපයක් ගැනත් අනාගතරූපයක් ගැනත් කතා කරන්න බෑ. වර්තමානයි කියෙන අවස්ථාවද නෑකිවනෑ හේතුවය දෙනකොට හටගන්නවා තියෙනවා කියන්න බෑ හටගන්න ස්වභාවේ නිරුද්ධ වෙනවා. නමුත් මේ යථහාර්ථය නොවෙයි දැනගන්නේ. එසිදුවීම නොවෙයි සිතුවිලියා හිතාහරහා දැනගන්නේ. බොහෝ කාලයක් සිතුවිලි හිතට භාවිතා වෙලා තියෙන්නේ දේදුන්නේ කියලා යමක් ඇති බව සිදුවෙන ස්වභාවේ නෙමෙ දැනගෙන තියන්නේ දැනගන්න සස්භාව නෙමි සිදුවන්නේ එනිසා දේදුන්නක් කියලා දෙයක් තියෙනවයි කියලා දැනගන්නවත් එක් කලාම යි දැනගන්න අහිතනීවා. කාරණා දෙකම විඤ්ඥානී තුළයි බඳුන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වරදවා භාවිතා කරපු හේතුව නිසා අදත් හේතුය දෙනකොටට අනුවනින් සිහිවීමක් වෙන්නේ අයෝ නිසු මනසිකාරයක් වෙන්නේ යෝනිසෝ මනසිකාරය ප්‍රත්තිය කරගන්න හේතුවක් කරගන්න දේදුන් නක්තියෙන්වා බලන්නෙක් ඉන්වා කියලා තමයි විඤ්ඥාණට බඳුන් වෙන්නේ. මෙන්න මේ පිළිගැනිල්ල ඇතිත්තා අතීතයක් තිබනා කියලා දැනගැනිල්ල වෙනවා අනාගතයක් පහල වෙනවා කියන දැනගැනිල්ලක් එෙනවා. මේ හිත නිතරම අතීතා අනාගත දෙකල්ලනවා. සිදුුවෙන සිද්ධිය හේතුඵල නිරෝධය පැහැදිලි වෙන්නේ නෑ. මේනිසයි. අතීතා අනාගත්ත කියන දෙක බලන්නේ පිළිගන්නේ ආත්ම කියන දෘෂ්ටිය මතයි. මේක තවදුරටත් පැහැදිලි වඩ අපි කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ රූපේ ගැන්න. වධාරණ කොට කතමංච භික්වේ රූපං මහනි නිරූපය කවරීද චත්තාරෝජ මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදායරූපන් ඉදාං උච්චති භික්කවේ රූපං සත්‍රමහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපද මහනිනි මේ රූපයයි කියනු ලැබි අපි අර මුල උදාහරණෙන් පැහැදිලි කෙරේ රූපයයි යමක් සිතුවිලියා හිතට නවත්තල බලන බව නමුත් හටගන්න ස්වභවෙෙහි සත්‍යතාවය හේතු නිසාම ඇතිව නැති වෙන බව භාග්‍යතුන් වහන්තේ රූපය ගැන වදාරන්නේ රූපයයි යමක් ස්තීරව තියෙන නිසා නොවයි. රූපයයයි යම ස්තීරව ඇති බවට දෘෂ්ටියක් ග්‍රහණය කරගෙනන්නවා. ඒ දෘ්ිය අල්ලාගනන්න තා අතීතෙහිටපු මම නැනම් අනාගතේ දී දිරීමට ලෙඩරෝගොලට මරණයට බඳුන් වෙන මම කියලා ජාතිය ජරාව වි්‍යධිය සෝකයේ මරණයෙන් නෙහිත මිඳන්නේ නෑ. එටික එකුතු කොරලා බලන්නේ. ඒ වරදවා පිළිගන්නා වූ මතය පහවීම සඳහා තමයි. මේ රූපේ ගැන හෙළි කරන්ඩ වෙන්නේ ඒ ඇති තත්ත්වය හෙළි කරඩ වෙන්නේ. ඒ කරුණ අරභයයි සතර මහා සතර මහා භූතිීන්ගෙන් හටගන්නාව ස්වභාවය ගැන්න අපට කතා කරඩ වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මිකයි කියලා හඳුන්නන මේ ඇස කන දිවනාසේ සරීරය මානස කියන මේ ඉන්ද්‍රියන් හයිංයුක්තූ රූපය. බාහිර රූපය වසයෙන් හඳන්නන ර සබ්ද ගන්ද රස ඉස්පර්ස. මේ ආධ්‍යාත්මික බාහිර කෙල දෙපැත්තක් බෙදල කතාකිරුවට මේසිියල්ලක්ම පටවී දහතු ආපෝධාතු තේජෝ දහතු ආයෝ දහතු කෙන සත්‍රමහා දහතුහා සත්‍රමහා දහතුයෙන් උපාදින්න වූ කියන්නේ හටගත්රූප ඉතාමත්ම සියුම් අංසුවක්්‍ය කියලා අපි මනෝමූලිකව සිතුලියොලින් මනෝවිඤ්ඥානී මවාගෙන බැලුවත් ඒ ඉතාමත්ම සිවුන් යැයි සැලකෙන අංසුවවත් නිත්‍යූ තැනක් නෙමී හටගැන නිරුද්ධ වෙනවා පටවී දාතුව කියන්නේ තද කරන කුඩු කරන ස්වභාවයක් ආපෝ දාතුව පටවී දාතුය අඩු බවක් ගලන වැගිරිෙන ස්වභාවයක් දහතු ද තවන ස්වභාවයක් වායෝ දහතුව තල්ලු කරන සොලොවන ස්වභාවයක් මේ ක්‍රියා ස්වභාවයක් නමුත් මේ දහත්වහි ස්වභාවය හතරාකාරය අවිනිර්බෝගිකයි එකනකින් වංකරල පෙන්න්නන්න බෑ ත්‍රා කාරක්‍රියාවක්. ඒ නිසා වර්ණ ගන්ධ රස වූජා කියලා කතා කරඩ වෙනවා එක සංයුතිය. සුද්දාාශ්ඨකය කියලා මේ හඳුන් වන්නේ නිත්‍යව තියෙන තැනක් නෙමි හටගන්න වගේම ුද් ව. නිරුද්දුවේ නමුද නැවත නවඵලයක් ඇතිවඩ නවහේතුවක් හටගන්නකම නිසා ත් නවහේතුවෙන් නවඵලයක් ඇති වෙනවා නිරුද්ධ වෙනවා. මේ අර්ථයෙන් බලනකොටට ආධ්‍යාත්මික බාහිරහි කියලා බෙදා බැලුවත් පොදුවේ හට ගැනීමක් හා නිරුද්දවීමක්. නමුත් ආධ්‍යාත්මික බාහිරය කියලා බෙදල කතා කරන්න වෙන්නේ ඇයි එහෙම බෙදල කතා කරලා පිළි රංගෙනවා. ඒ දෘෂ්ටිය පහවෙන්ඩයි අර කතා කරන්න.ඒ නිසා අතීත වර්තමාන අනාගත කියන මේ, කාලයට එකුතුව බලන කොටට තුන්කාලයට අයිති තැනේතන පෙන්නඩ බෑ. අතීතයේ නිරුද්ධයි අනාගතයේ නූපං වර්තමාන කියල විවාහර කරන්නේ හටගෙන නිරුද වෙන තැන. මේ නිසා සවුම් රූප, රලුරූප, හීනරූප ප්‍රනීතරූප හෝ, දුර ළඟ මේ හැම බෙදීමක් පවෙන්නේ සිතුවිලියා හිතහරහයි. මෙන්න මේ සිතුවිලියා හිතහරහා පනවා ගැනන්නේ හිතට බොහෝකාලයක් භාවිතා වි්‍යාකාරය සිහිට නැගිලා. ඒ විඤ්ඥානෙන් දැනගැනීමේ ස්වභාවයක් තුළයි මේ පනවා ගැනීම වෙන්නේ. අර රූපෙහි යථහා ස්වභභාවේ එක ධර්මය පෙනවා යතහා බූත කියල පැහැදිලි කරපු ස්වභාවයට. අවබෝධ වෙන අත් එක් කලාාම මේ විඤ්ඥාණහි දැනගන්නාවු ස්වභාවේද අනාත්මයි කියන දැක මැති වෙනවා අනාත්මයි ගැන මම නොවෙයි මගේ නොවෙයි මා වසගෙහි පැවැත්තිය හැකි දෙයක් නෙනී කියන කරුණ. මේක කින්සුකෝපම සූත්‍රයේත් පෙන්න ලතියෙනවා මේ මහනතෙමේ සත්‍ර මහාභූතයන් සමුදත් අස්ථංගමයත් තතුසේ දකිීද එපමණකින් මහනෝගේ දර්ශනය සුවිසුද්ද වී කියලා. එතනින් තමා ආරම්භ කරන්න වෙන්නේ. ආරම්භ කල බලනොකොට තමයි රූපය ගැන පිළ අරගෙන තියෙන වැරදි දෘෂ්ටිය පහවෙන්නේි. පංචවගේ සූත්‍රය සංයුක්තනිකායි. පැහැදිලි කරලා තියෙනවා මහනි නිරූපයානාත්මය මම නොවෙයි මගේ නොවෙයිවාසගෙහි පැවැත්තිය නොහැකි යම්හයකින් මේ රූපය ආත්ම වනානම් මම නං මගේ නං මා කැමැති ආකාරයට තියන්ද පුළුවන් කමක් තිබුණනං මේ විදිහට ආබාධ පිණිස වෙන්නේ නෑ පස වෙන්නේ නෑ ලෙඩරෝග පිණිස වෙන්නේ නෑ මරණය පිණිස වෙන්නේ නෑ රූප ආත්ම වනානං වසගෙහි පවත්තඩ හැකි වුණානං මගේ රූපේ මෙසේ වේවා මාගේ රූප මෙසේ නොවේවායි කියලා නීතියක් පනවඩ පුළුවන්කමක් වෙනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ වධාරනවා. මහනනි රූපය අනාත්ම නිසාම රූපය ආබාධ පිණිස වෙනවා. මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය මෙසේ නොවේවායි නොවෙනවා. මෙන්න මේ කරුණු අපි හොඳට අහල දැන නුවනින් දකිින් ඩෝන. ඒ නුවනින් දකිනකොටට මාතෘකා පාටහි පෙන්වා ඒවම් පස් සම්භික්කවේ සුතවාරිය සාවකෝ. අතිතස්මිින් රූපස්මිං අනපෙකො හෝති. මහනෙනි මෙසේ දක්නා ශෘතවත් ආරි ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මිහි දක්ස භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ දක්න ඒ ධර්මය හි මෙෙන ෘතවත් ආරිශාවකයා ඉකුත් රූපය නැසනු රූපයහි අප එක් සා රහිත වෙනවා ඒ මකද පහුුණී නෑ ද නැසුන විනා පහුනී නෑ අනාගත රූපන් නාබිනන්දති මතුරූපය නොපතයි පච්චුපපන්න අසරූ පස්ස නි්බිදායි විරාගාය නිරෝදාය පටිපන්නො හෝති මහනිනී පවත්නා රූපය කලකිරීම පිණිස නොවැල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේවෙ කියලා උදායි සූත්‍රයෙහි පැහැදිලි කරලා තියෙනවා උදායි තෙරුන් වහන්ස. ආනන්ද තෙරුන් වහන්සේ වෙත එළවෙලා මෙසේ ප්‍රකාශ කර සිටිනවා. ඇවැත්නි ආනන්දේනිි භාග්‍යතුන් වහන්සේ විසින් මේ කය. මම නොවෙයි මගේ නොවෙයි වසගෙහි පැවැත්ති හැකි දෙයක් නොවෙේය ැන අනාත්මයයි. නොයෙක් අයුරින් වධාරණ ලදී. පනවන ලදී. විවෘත කරන ලදී. බෙදන ලදී පැහැදිලි කරන ලදී. ඒවාගේ මේ විඤ්ඥානේද අනාත්මයයි, කියන්නට පණවන්නට විවෘත කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැකිද කියලා. අපි අන මුලිනුත් පැහදිලි කළේ රූපය ග පැහැදිලි වෙනකොට පියවරෙන් පියවර හිත ගන්න හිතට දැනගන්න බඳුන්ෙන වේදනා සංඥා සංකහාර ගැන දර අපට පැහැදිලි වඩ යං පිළිවෙලක් තියෙනවා. නුවන මෙහේවඩ. හැක් තියවා දැන් මෙතනින් මේ ප්‍රශ්න පැනනැගුණේ හිත ගැන අනාත්මයි කල එවිදිට පනවන්නට හැකිද අවස්ථාවේ ආනන්ද තෙරුන් වහන්සේ උත්තර දෙෙනවා උදායිනි හැකි මේ ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඥාන උපදීද එසේ? ඇත් චක්කු විඤ්ඥානයාගේ ඉපදීමට යම් හේතුවක් යම් ප්‍රත්්‍යයක් වෙනව නම් ඒ සියල් සියලු ආකාරයෙන් නිරුද්ධනම්. චක්කු විඤ්ඥානයයි පැනෙන වෙනවාද. උදායිතරන් වහන්ස උත්තර දෙන ඇවැත් මේ නොවීමයි. මෙන්න මේ ක්‍රමේන්ද. භාගතුන් වහන්සේ මේ විඤ්ඥාණය අනාත්මයයි වධාරන ලදී. පනවන ලදී පැහැදිලි කරන ලදී කියලා. අපට මෙතන පැහැදිලි වෙනවා ඒ ඇසේ ප්‍රසාදය අ මුොලින් කියන ලද කරුණු මත ස්තීරව තියෙන දෙයක් නෙමේ. ප්‍රත්තියෙන් හටිගෙන නිරුද්ධවයන ධර්මයක් ආරම්භ කවස්ථාව වැැලුවත් දෙමවපියෝ ප්‍රත්තියෙන් කර්මසක්තිය ප්‍රත්තියං අවිද්‍යාතු ස්නා පත්තිං ආහාර ප්‍රතින් හටගත්තා මේ මොහොත දක්වාම ජීවිත ඉන්ද්‍රය කියන ආයුශක්තිය ක්‍රියාත්මක නිසා බාහිර ආශවාසවාතය ආහාර පත්තින් ඇති වෙනවා නැතිවෙනවා හස්ම පිටව ව ස්ම තුලවීම දිහ බලට පැහැදිලි. ආහර වැෑවිී මහර ලබාදීම වෙනකොට පැහැදිලි. දිරන දිරන කොටස් සුද්ද පවිත්‍ර කිරීම ආයු ගේවීම දිහ බලනට පැහැදිලි. මේ මොහොත දක්වාම ඇසාදී ප්‍රසාධයන් ඇතිව නැතිවෙනවා. කැමති ආකාරම පවත් අඩ බෑ. එවගේ ප්‍රසාදයන්ට හමුවවොව ගෝචර රූපේද ඇතිව නැතිවෙන දෙයක් මයි. මේ චක්කු ප්‍රසාදයට හුවෙන ගෝචර රූපය හාට උදව කරන ආලෝකයක් ක හේතු තුන ඇති නැතිවෙනවා. නමුත් මේ හේතු නිසායන් ඡායාවක් ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒවා. නැතේ අන්ඩ බෑ හටගන්නවා ඇතේ අන්ඩ බෑ නිරුද්ධ වෙනවා. නමුත් මේ ආරමයා සිහිවීමක් වෙනවා සිහිට නැගීමක් වෙනවා ඒ විදිහට තමයි මේක ජාතිවෙලා තියෙන් ආරම්බේදීම මේ නාම රූප දෙක එකිනෙට ප්‍රත්තිය වෙන්ඩ. එක්‍රමේ ආද දක්වාම සිද්ධ වෙනවා හිතක් ඇති වෙලා නිරුද්ධ වෙන්නේ නැවත හිතක් ඇතිවෙඩ සිහිවෙඩ හේතුවක් වෙලායි. එනිසා සිහිවීමක් වෙනවා. එ සිහිවෙන කොටට රූපදැන ගන්නා හිත ඇතිවෙන් චක්කු වි්ඥානය. එහෙනම් මේ විඥ්ඥානය කියන තුලයි පෙනීමහා පෙනෙන කාරණි. දැනගැනිල්ල හරහහිමි බලන්නේ. නමුත් අනුවනින් බලනකොටට අනුවනින් සිහිවෙලා බලනුකොට බලන්න වන්නම බලනදී බාහිරී තියනවා කියලයි පිළිගන්න වෙන්නේ. මේ හේතු පලක්‍රමයෙන් බැලුවොත් විඤ්ඥානයක් ඇතිවෙන්ඩ ප්‍රත්‍ය වෙන හේතු සියල්ල සියලු ආකාරෙන්ම නිරුද්ධ වෙනවා නිසා. හටගෙන නැසෙන නිසා. ඒ අනි්‍ය වෙන හේතු නිසා හටගන්නා විඤ්ඥානේද, ප්‍රත්යෙන් හටගන නිරුද්ධ වෙන ධර්මය ඒ විඤ්ඥානයට තමයි වේදනා සඥ්ඥා සංකහරගෙන සිතුවිලි බඳුන්නලතියන්නේ ඒ නිසා ඒ සිත සහසිීතයෙන් දැනගන්න සිතුවිලිද හටගන නිරුද්ධ වෙනවා කියලා දකිඩ මේ එක්තරා න්‍යායක් පරියාය ක්‍රමයක් තන වදාරලාතියන්නේ. මේවිදිහට සෝත ප්‍රසාධීට සබ්දකම්පන හමු වෙනවා. නාසේ ප්‍රසාදීයට ගහන්දය හමුුවෙනවා. ජව්වා ප්‍රසාදිට රසේ රූපය හමු වෙනවා කා ප්‍රසාදිිට පොට්හබ රූපය හම වෙනවා. මනස්සට දම් හමු වෙනවා ඒ අවස්ථාවට අනුකූලුව සිහයනැගිලා ඒ දේවල් දැනගන්නාව හිත ඇතිවෙනවා තකට තමයි අප සෝත විඤ්ඥානය ගාන විඥ්ඥාන ජෙහවා විඤ්ඥානය කාය විඥ්ඥාන මනෝ විඤ්ානය කළ කතා කරන්නේ නමුත් මේ විඤ්ඥානය කියන්න දැනගැනල්ල තුළ තමා දැනගන්නාව කාර්ණයත් දැනගන්නාත් ඉදිරිපත් වෙලා තියෙන ඒ කාරණය අපිට හරියාකාරව හේතු ප්‍රත්යෙන් හටගන්නේ කෙල්ලා පැහැදිලි වෙනවත් එක් කළාම අ අයෝනිසෝ මනසිකාරය අනුවනින් සිහිවැඩ උතන හේතුව නැත් වෙලා අනුම හේතු පල නිරෝධයක් එතනි දම්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා අර ආත්මී ගතිය පහවීයන්නේ කෙනෙක් ඉවා කියන මතය අදාළ නොවන්නේ. ඒ අදාල නොනුවත්තක් කලාම ජාතියට ජරාවට ව්‍යදියට මරණයට බඳුන් වෙන්නනෑ. ඒ හේතු රූපනාම හේතු ප්‍රත්යෙන් මේ සිද්ධාන්තියක් සිද්ධ වෙලා නිරුද්ධ වෙනවා විනා එකට බැසගන්න නෑ. ඒකට කියන්නේ පංචුප්ා දානස්කන්දෙයි. පංචස් කන්දයන්හි පෙදනි රුද්ද වෙනවා යි කියලයි. දේශනාවහි පෙන්නල තියෙනවා ගහක අරටුවක් හොෙන පුරුසේවානයට ඇතුල්වෙලා තිවුණු ආයුදයකින් පිදිකිි නැති කෙහෙල් කඳක අග මුල කපාගනෙනවා වි මේ අරටු හොයන්ද පත් ඇටි ගලොවනවා එතකොට පත් ඇටි ගලෝල ගලෝල බලනුවට පලයක් නෑ මහන්සියක් විතරයි. අරටුවක් කොයින්ද. ඒවාගේ මේ ස්පර්සායතන හයහම තමා දකිඩබෑ එතකොට තමායි තමාගේ කියලා කිසිවක් දකිට බැහ. හේතු ප්‍රත්තියෙන් හටගන නිරුද්ධ වෙන භාවයක් තමයි පැහැදිලි වෙන්නේ. බලන්ඩ ප්‍රසාධ රූපය ගැන බලාගෙනාවත් ගෝච රූපය ගැන බලාගෙනාවත් හේතු ප්‍රත්තින් අට නිරුද්ද වෙන බව පැහදිලිවෙන්නේ ඒවා ප්‍රත්තියෙන් සිහිවීමක් වෙලා විඤ්ඥානය ගැන බැලුවත් විඤ්ඥානී තුළයි මේ බලන්නහා බලන කාණ්ඩි. අනිත්‍ය හේතු නිසා නිත්‍ය පලයක් ඇතිවෙඩ බෑ. ඒ පලේද එතන ඇතිව නැති වෙනවා. මේ ක්ෂණක මේ දැකීම නොවනු කොම නිසයි. සංසාර අපිට අතීත හේතුවක් ගැන කතා කරන්න වෙන්නේ. මෙවැනිම මොහොතක් ඇතිව නැතිවුණ ඒ බව නොදක්නාක මවිද්‍යා හේතුවයි. අතීත හේතුළ. ඒ හේතුව නිසයි අපිට වර්තමාන පලයක් ලැබුුණේ ජාතියක් වසේ හටගත්ත. අදත් වර්තමාන පල තුළ තු පල නිරෝදය නො දැක්කොත් තන්නා උපාධානයෙන් නැවත වර්තමාන හේතුව ඇති වෙනවා. වර්තමාන හේතු නිසා නැවතනවතත් මේ සිදුවීම තමයි අනාගත පල ජාතිජරාවි්‍යාදි සෝකමරයන් අතනොහැරම ගැන කතා කරන්න. මේ සිද්ධාන්ති අපිට අතීතිෙන් හදන්ඩත් බෑ අනාගතෙන් හදන්ඩත් බෑ මේ අපට හදාගන්නට පුළුවන්කමක් ඇතිවෙන්නේ දැම්මී මොහොත්ති මේක්ෂණී අපට අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. එනිසා පින්වත්න මේ පාදානස්කන්දේ දුක දැකලා නැවත නැවතත් මේ දුකට හේතු ඇතිවෙන ආකාරය දැකලා මේ හේතු පල නිරෝධයන් සම්මාධීත්‍යයේ පිහිටලා අපිටඒ මාර්ගාන්ගේ අපි සම්පූර්ණ කරනවා වනම් අපට පුළුවන්කමක් ඇතිවෙනවා ඒ ජාති ජරා ව්‍යාධී සෝක මරණ නැත්තාව උතුම්මසාන්තෝ. සැනසීම සාත්සාත් කරගැනීමට සියලු දෙනාටම ඒ පිළිබඳව සත්‍යවබෝධය ඇතිකරගැනීමට හේතුවේ වා කළ අධිෂ්ඨාන කරගන්නට ඕනෑ. සාධසාධසාදු. අවසරයි ස්මිට් වහන් සාධ ධර්මදේශනාපේදායකත්ව. ධර්මශ්‍රවණය කරන සැමට සත්‍යවබෝධය සඳහා දායකත්වය දරන්නේ මේගමුවේ කුමාරේ බණඨාර මහත්මියයන්. අපවත්වී වදාළ බටගම මේදානන්ද නායක ස්වමිට වහන්සේට සහ. වද වේ ගුණානන්ද ස්ෝමින්න් වහන්සේට පුුණ්‍ය අනමෝදනා කිරීමටත් දේශකයණන් වහන්සේට සිප්‍රාර්ථනා කිරීමටත් පරණගම මාවනැල්ල සුමනානන්ද ස්මිට් වහන්සේට සිප්‍රර්ථනා කිරීමටත් නැසේගේ මව්පියන්ට පින් අනමෝදන් කිරීමටත්. ගාලීවැව ශ්‍රී බෝධරු කාරාම විහාරස්ථ ධදායක කාරකාදයන්ට සිප්‍රාර්ථනා කිරීමට සහ. AI නමින් මේ පරෝගයේ සිලු ඥාතීන්ට පුුණ් අනමෝදනා කිරීමටත්. ධර්මදේශනාවට සන්යුමු කළ සුලදිනාටමවතු ෞතම බුද්ශානය තුළදේම සසරුදුකින් මෙදීමට මේ දේශනාව මහෝපකාරීවවායි සේත් ප්‍රර්ථනා කිර මුදසාදායකත්ය දරන්නේ නාගොල්ලාගම ගාලීවැව ශ්‍රී බෝධිරුක්කාරාමය විහාරාධිපති විහාර මහාදේවී දහම් පාසලේ ප්‍රධනාචාරය පූජනීය අලුද ගොඩාරේ දහම ස්වාමීන්ත්‍රයණන් වහන්සේ අසූ හත ඒ රුවන් පෙදෙස කටුවාවල විසූ රාච්ච දැවසංස්ථාවේ නයෝජ සාමානධිකාරීව සිට වසර හතකට පෙර අභහවක් ප්‍රාප්තුූ, පඩි සෙනිවිරත්න මහතාට නිවසෝ ප්‍රාත්ථනා කිරීමමුදෙසාත්, දෙපාශයේම දිවාපියන්ට සහ ජීලු ඥාත හිතමිත්‍රාදීට පින්ං අනමෝද කිරීම සඳහාත්. සැමට ධර්මාවබෝධය සඳහා මෙම ධර්මදේශනාවේ දායයිකත්වය දරන්නේ. බොල්ලැස්ගමුව කටුවාාවල රුවන් පෙදෙස අසු හත ඒ එක නිවසේ කුසුම් සෙනිවිරත්ම මහත්මය ඇතුළූ පවුලේ දූ දරුවන්. එක්දහස් නවසේ අනුවේ සැත්තැබු දහතුන් වෙන දින යුද්ධේදීියගේ ප්‍යාසරල තිනන් ප්‍රදශන අභේවීරගුණ වර්ධන මහතාටත්. එක්දහස් නමසේ අනුහතරේ නොෑම්බර මස විසිපස්ස වන දිනමීගගේ චන්ද්‍රා අභේවීරගුණවර්ධන මෑනියන්ටත් නිවන්සූ ප්‍රාර්ථනා කිරීමටත් සුජීවත්ව සිටින අදදින ජන්මදිනය සමරණ එස් අභේවීරගුණවර්ධන මහතාටත් හෙට දින ජන්මදිනය සමරණ, වැඩි මහල් සහෝදනයාාවන විශේෂාඥ වෛද්‍ය සභාශන අභවීරගුණ වර්ධන මහතාටත්. විරගුණවර්ධන පොලෙ සමටත් ආශිර්වාධද ප්‍රර්ථනා කිරීමටත්, නිදුක් නීරෝගී සුව පැතීමටත්, සුජීවා සහ විනෝධනයඇතුළු සිලු එහෙලියන්ටත් වඩුගේ පවලේ සමටත් නිදුක් නීරෝගේ සුව චරිරජීවනය පැතීමට, සුලදිනාටම ධර්මවබෝධය පිණිසදායකත්වය දරන්නේ දෙහහිවල රන්මිනි අභේ විරගුණවර්ධන මෙෙනවිය. අඹගම්මන දම්මචාරී දස සිල්මාතාවගේ සහ සීලුම දායිකත්වේ දරන දායිකාවන්ගේ මීගී දෙමවපයන් ඇතුළ සිු ඥාතීන්ට පින් අනෝදන් කරීමටත් නිවන්සූ ප්‍රාර්ථන කියලීමටත් ඔවන්ගේ සුජවත්ව සිටන දෙමෝපියන්ට සහ දායිකත්වය දරන සිලු දායිකාවන්ට, නිදුක් නීරෝගේ සුව චරජීවනය පැතීමටත්. දේශයන් වහන්සේ ඇතුළු සුළු දෙනාටම මේ ධර්මදාන මේ කුසල බලයෙන් ඉක්මන් භවය එකක නිවංසුව අත්වේවා යන ප්‍රාර්ථනාවන්නතුව දායයිකත්වය දරන්නේ රත්මලාන ගාමිනීමාවත, ංක දහතෙන් දෙකෙහේ අඹගම්මන ධම්ම චාරය දසුසල් මමාතාව, ගීතානී රාජපිටිය මහත්මිය ඇතුළූ දයිකාවන් පෙරිස. කහඳව මීරිගම පදංචි සුමිත්‍රා දහනායක සහ ප්‍රියානි මාලායන මව්පිය දෙපල විවාහවයි මාර්තු මස විසි හය වන දිනට වසරති ස් පහ පිරීම නිිමිත්තෙන් තිරුවන් සරණනය ආශ්වාද ලැබ නිදුක් නීරෝගී සුවය අත්වේ වය පාර්ථනා කිරීම සඳහත්, මීට වසර විස්සකට පෙරමියගිය, එව්ලින් මැන්දිස් විල්බට් ප්‍රනාන්දුු පුංචිනෝඕනා ජාන සිංයෝ යන මව්පියන් හට පින් අනුමෝදන් කිරීම සඳහාත්. සමිත් මල්කා, සමීග්‍ර නඳුන්, ශශෙී, තුනුලි, රුගීත්, ලචින්න්ත, චන්ද්‍යයන දරු මුණුපුුරු පිරිසට තෙරුවන් සරන් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය දරන්නේ මීරගම කහඳව අංක හැත්තැ පහ නිවසේ ප්‍රියානිමාලා මහත්මියය. අංක පන්සේ පනස් එක රම්මුතු කල කඩවත පදිංචිව සිට, මීට වසර විස්සකට පෙරපරලෝ සපත් ශාන්ති රූපසිංහ සහෝතරයටත් වසර විසි දෙකට පෙරණැසීගේ රජිනෝල් පෙරෙරා රූපසිංහ පානන්තත්. වසර විසි පහකට පරණැසේගේ සෝමාවතයේ ජුලි එද සේරම් මෑනියන්ටත් වසර විසි තුනකට හා වසර දයයිකට පෙර නැසීගේ. අශෝක රූපසිංහ සාහ ොලිව රූපසිං යන සොහිුරන්තිපලටත් නෙලී කුල සේකර එමී ගමගේ යන උපාසිකාවන්තත්. සසර ගමන සූපත්තු අමාම හනිවසෝ ප්‍රාර්ථන කිීම සඳහත් සුජවත්ව වෙසන පවලේ සැට නිදුක් නීරෝගී සුව චරජීවනයක්ත් රැකිරක්ෂ අධ්‍යහපන කටයුතු සාර්ථක විවයි පැතිම සඳහාදායකත්වය දරන්නේ කඩවත රම්මුතුගල රානිරූපසිංහ දමයන්තු රූපසිංහ අනෝජාරූපසිංහ සහ ඥාති දේනයේ ෂදී බුලත් සිංහලඇතුළු පවලේ සැමෑයි. මීට වසර නවේකට පෙරමියගේ WD ධර්මසේනි විදු හල්පතිපියානන්ටද, ීට වසර තිස් පහකට පෙරමියගේMA පිරිරා විදු හල්පති මෑණන්ටද. සැරවිසි දෙකට පරමේගේ ශ්‍ර ලංකා ග හමුදාවේ සුදත් සමරජීව පුරෂයාටද. මේගේ මන් ව ල්සන් පරිර තු ල තතිෙන් ස ඳාපින් න ෝදන් කිරීමටත් තිලිනි දේශකා දීනයේගේ සිල අපපල පද්‍රව දුර රීම හ තුරුණුවන්ගේ ශුර්වාදේ ර්ථනා කිරීමම සඳ දා යකත්ය දරන්නේ. පිළිියන්දල සිද්ද ල්ල කුඩමාදුව පාර හතර එක සේනිවසයි. WDC රොත්න ක මරේ මහත්මියයයි. ඒ කසිේ විසි දෙක කාර්මික පෙදෙසම්පාරලිපිනී පදිංචි, යමුණ නිරෝෂණී මහත්මියගේ දෙදහස්දාහතේ මාර්තතු විසි හතරවනදිනට යදනු තිස් පස්ව වනු පන්දිනය වඩුවෙන සෙපතීමටත් සුසන්ත මහතා ලිසරිදියනය දෙපර්ශුවයේ සුජී වද්‍යමවපයන් ගුරුවර ඥාති මිත්‍රාදීින් ඩිලාශා ඉනෝකා චන්ත්‍ර, චතුරිකා ලක්මාලි කොළඹගේ විනිතා මතුමන්ති, රේෂිකා දේශාන, රංගනඇතුළ සුල දිනටත් ඔවන් පව්ල සුල නාටමත්. තු චතුර සතති ධර්මය අවබෝධව වාසනාවන් තනාගතයක් ප්‍රර්ථනා කිර දෙසා දායකත්වය දරන්නේ යමුණා නිරෝෂණී සහ සුසන්ත කුමාර දෙපල. අIM ආරිරත්න මහතාගේ දෙමවපියන් වන එහළ තල්දුව පදිංචිව සිටි අභහවක් ප්‍රාප්තුූ, IM මාටන් සිංෝ සහ, පV මේරි නෝනායනයට පින්හන මෝදන් කිරීමටත් ටියවලින් චන්ද්‍රලතා මහත්මගේ දෙමවපියයන් වන, පාදුක ගළගෙදර පදිංචිව සිට අභහවක් ප්‍රාප්තුූ, පී කුලතිලක සහ. ි පොඩිනෝනාය මවපය ඇතුළ දිපාශුවේම මේගේ සු ාතිහින පිත්‍රවාද එට පිගන මෝදන්කිරඳහහා දායයිකත්වය දරන්නේ පාදුක්ක ගලගෙදර හාරසය එකෙන් එක නිවසේ අයි එම් ආරිරත්න මහතා සහ එම මහත්මය දැන්පුන යනුමෝදනව සඳහා ගරුත්‍රදේශක යන් වහන්සේ අවස්ථාව පින්වත් නිවේ දෙක මහත්මයා විසින් මේ පංහතුන්ගේ අදහස් ප්‍රකාශ කරනු ලැබ්වා මේ පිවතුම් බලාපොරොත්වවෙන්නවා කාරයට එසියලු අදහස් ෂ්ට සිත කරගට හේතු වාසන වේවා සියලු දෙනටම උතුන්නිවනින් සැනසීම වේවා. ආකාසට්ටහාච බුම්මට්ටා දේවා නාගා මහිතතිිකා පං්ඥන්තන් අනුමෝ දිත්තා චිරන්රක් හන්තු සාසනං ආකාසට්ටහාච බුම්මට්ටා දේවා නාගා මහිතතිකා පුඤ්ඥන්තන් අනුමෝ දිත්හා චිරන් රක්හන්තු දේශනං ආකා සටටහාච බුම්මට්ටා දේවානාගා මහිත්තිිකා පං්ඥන්තන් අනුමෝ දිත්තා චිරන්රක්හන්තු අන්සදා ධර්මස්්‍රණානි සන්සේ කරනකොට උතුන් නිවැනිින් සැනසීම වේවා සම්මා සම්බුදු සරණයි. සාදෝ සදෝසාද. අද ධර්මාණු ශාසනාව පැවත්වූ ගරුත්‍රදේශකයණන් වහන්සේ මේගමුව මහහුණු පිටිය විච්ය ජාත්‍යන්ත්‍ර භාවනා මධ්‍යස්ථානයේ සහ පිළිියන්ඳල ස්වාර්පොල පොල් හේෙනවත්ත භාවනා මධ්‍යස්ථානය ගරු අනුශාසක පූජනීය සේබලාපිටියේ බුද්ධ රක්කිත තිස් ස්වාමීන්ත්‍රයණන් වහන්සේන් වහන්සේ බදුත්මීලෝගේී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර මෙන් අපිසාදුකාරයක් පවත්ව ව සාධෝසාලෝසා. බත් මෙමබන් ධර්මදේශනාවක දායකත්වය ලබාගත හැකි. කතාකරන්න ගුවන්න දුරියයාගමිකාංශයට දුර්කතනන්ගේ බෙන්ද අයිකයකයි දෙකයි හැටනවයයි හැත්තෙකයි හතළිහ. ඔබට තෙරුවල් සරණයි.